ඇත්තටම ගොඩාක් පින් කියන්නේ ආයෙ ඉතින් වැඩ නැහැ කියන්න දෙයක් නැහැ ඉතින් ඔව් ඔව් ආයෙ කියන්නේ ඒ සියලුම දෙනාට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා මේ තියෙන්නේ ලංකා පවුර අපිට අපිව විශ්වාස කරලා සංජුගේ ලෙඩ දුක දැකලා සංජු වෙනුවෙන් ලබා දීපු මුදල. ඒ විශ්වාසය රැකලා අපි සත පහක්වත් අරන්නේ නැහැ. වාහනයකට තෙල් ටිකක් වගේ ගහන්න අරන්නේ නැහැ. බැනර් එකකටත් අපි අරන්නේ නැහැ. ඒ හැම මුදලම සංජුලගේ තාත්තට දැන් ලබා දෙනවා. තාත්තනේ මුදල ගන්න කියලා කියනවා සංජු වෙනුවෙන්. මම තාත්තට මේ මුදල දෙන්න තාත්තේ එදත් මම කිව්වේ තාත්තට මුදල් දෙද්දී තාත්තේ මේ මුදල් කිසිම දෙයක් අවභාවිතයක් කරන්න එපා කිසිම දෙයකට ගන්න එපා කියලා. අපිට ඕන උනේ සංජු බේර ගන්න විතරයි තාත්තේ. ඉතින් හැම දෙයක්ම පරිස්සම් කරා පරිස්සම් කරලා සංජු කියලාගේ තාත්තට දුන්නා. මම තාත්තට දෙන්න නෙමෙයි හිටියේ මේ බේ ගෙනල්ලා සංජුව වපුබඩුව බද්ධ කරලා සංජුගේ ජීවිතය බේර ගන්න තමයි අපි උත්තරීම ට්‍රයි එකක් දුන්නේ. ඉතින් ඇත්තටම කනගාටුයි ලොකු දෙයක් අපි කරා. අවසානයේ ඒකෝල්ල බේර ගන්න අපිට බැරි වුණා. ඉතින් ඒ ගැන තාත්තේ මට කරන්න දෙයක් නැහැ අපි පුළුවන් දේ කරා. දොස්තරලට කරන්න පුළුවන් දේවල් ඇත්තටම අපිට කරන්න බෑ. අපිට පුළුවන් දේ අපි කරා. මතක් කියන්න තියෙනවා මගේ පුතා වෙනුවෙන් වල ඒ කරපු උපකාර සත්‍යයට වඩා පින් ඒ වගේ අපේ ලංකාවේ ඉන්න සියලු දෙනා පිරිසට විශේෂ වෙලාවෙන් මේ සියලු දෙනා මගේ පුතා වෙනුවෙන් දුක් දුක් කරදර වේවා එයාලා මේ කරපු මගේ පුතා සුපත් යන කරපු උපකාර සත්‍ය වලට එයාලට අංජාති ජාති मगे जीव तीम करते हेतु බත්තක් කියන ස්පීතාලෙන් යා කන්න කැමති නෑ. ඔව් ඔව්. කොහොමද කන්න? ඔව්. දවට බරු කෑව. ඔව්. මං දීලා. ඔව්. මට කලින් ඊට පස්සේ ඇස් බාන්න ඕන කියලා ඒ ඇස් බාට් වටක් ගියා. ඔව්. ඒකත් බලල ඔක්කොම කරලා තාරා. ඇවිල්ලා ඩයලස් ඊට පස්සේ ඩයලස් සුද්ධ කරන කතා කරා. ඒකටත් ගියා. ඔව්. ඒලා මැෂින් එකට දාද්දී බටල ඒක අප්සෙට් වෙලා ලෙසුම් තෝ කරන්න බෑ මෙයාගේ අරියන්න ඔව් කියලා කිව්වා එම් ඔය ගොස් කනේ අනේ මම නිසා දෙන්නකව ඒ අතරේ පැයක් භාගයක් විතර ගියා වෙන වැඩි ඒ මරණ බටලයින් එක දාන්න ඒ අතරේ මම කිව්වා මරණවත් මගේ පටේ නම් ගලවන්න දෙන්න මගේ පටේ නම් ගලවන්න දෙන්න ඒක එයා මට කිව්වා मट रईस बटे दापे प्रश्न एक दाल और तुना के ना संजी बेर मार ट्रेन
ඉතින් සංජුට මේ මොකද කියලා වෙලා හුඟක් කටිය ඇහුවා. ඉතින් අපිට එදා වීඩියෝ එකේ සංජුට මොකද වුනේ කියලා දාන්න බැරි වුණා තාත්තට ඒ කතා කරන්න අපහසු නිසා. දැන් ඔයාලා දැනගන්න ඇති ඔයාලා ආදරය කරපු දුක්ුණ අඬපු සංජුට මොකද වුනේ කියලා. හුඟක් කටිය සංජුට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් සංජු නැති වුණාන් පස්සේ නිවන් සුව ප්‍රාර්ථනා කරා. උදව් කරපු හැමෝටම බොහොම පිං. සංජුට තාත්තා ඉල්ලුවේ ලක්ෂ 15ක් විතර. ඉතින් අපිට 15 හොයා ගන්න පුළුවන් වුණා. තව උදව් කරන්නම් කියලා තිබුණා. බකුබඩුව දෙන්න කට්ටිය කතා කරා. ඉතින් සංජුලාගේ ගෙදරට ඇවිල්ලා මිල මුදල් දුන්න, කෑම බීම දුන්න, බඩු බාන දුන්න සංජු හොයලා බලපු සෑම දෙනා කෙනෙකුටම ජාති ජාති තින් අපි කරන්න ඕන මෙන්න මේ වගේ දේවල් ජීවිතයක් නැති වෙන්න කිසි ජීවිතයක් බේරගන්න. සංජු මල්ලි මේ ඔෆිස් එකට ආවන් පස්සේ මම කිව්වා සංජු මල්ලි මම බොහෝ ගොඩ ගන්නවා කියලා. ඉතින් මට කනගාටුයි. මට පුළුවන් හැම දෙයක්ම මම කරා. දොස්තරලාට කරන්න බැරි වුණ දේවල් අපිට කරන්න අපහසුයි. ඉතින් මට නැවතත් කියන්න තියෙන්නේ සංජු වෙනුවෙන් ඔයාලා සෑම සියලු දෙනාටම ගොඩක් පිං කියලා වෙලා. අයිබෝන් ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න සෑම සියලු දෙනාගෙම අයිබෝන් කියලා ආතනෙ පිළිගන්නවා. ඉතින් ඔයාලට මතක ඇති අපි මීට හරියටම මාසෙයි දවස් 10කට විතර උඩදී අපේ සංජු මල්ලි ගැන වීඩියෝ එකක් කරා. හරිම රෝගාතුර වෙලා හිටියේ. ඉතින් අපිට මාසයක් වගේ මාසයේ දවස් 10ක් වගේ ඇතුළත කාලෙට සංජු මල්ලිගේ වකුගඩුව බද්ධ කරන්න අවශ්‍ය මුදල් ටික හොයා ගන්න පුළුවන් වුණා. අපේ තාත්තා සනාහන් කරේ ලක්ෂ 15ක් වගේ කියලා. එතකොට සංජු මල්ලිගේ account එකටත් account දෙකක් අපේ තිබුණා. අපි පස්සේ account එකක් හැදුවා. ඒකටත් මුදල් බැර කරා. ඒ වගේම අනිත් එකටත් බැර කරා. අපේ account වලටත් මුදල් බැර කරා. සමහර මුදල් කියන්නේ සංජු මල්ලිගේ account එක number එක දෙද්දී අපේ numbers දෙන්න කියලා අපේ එකට බැර කරා. ඉතින් ඒකෙන් අපි සංජු මල්ලාට අවශ්‍ය කරන කෑම බීම ඒ වගේම ඔෆිස් එකට ආපු දවස මුදල් වගේකුත් මල ගෙදරට ඒ අවශ්‍ය කරන දේවල් බඩුත් අරන් ගියා. ඒ වගේම සංජු මල්ලි සෙස්සෙවණ රෝහලටත් අපි වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරා. ඉතින් ඒ මුදල් උපකාර දීපු සෑම සියලු දෙනාටම එදා මම ගෙදර ගිහිල්ලා වැඳලා ඉල්ලුවා සංජු මල්ලි වෙනුවෙන් උදව් කරන්න කියලා වෙලා. ඉතින් අපිට සාමාන්‍ය සංජු මල්ලි තව මාස 4කට 5කට උඩදී හම්බුණා නම් සංජු මල්ලි ඇත්තටම අපිට බේර ගන්න තිබුණා. ඉතින් සංජු මල්ලිත් ගෙනාපු අවශ්‍ය කාලය ඉවර ඇති. අපිට ඒ ගැන ඇත්තටම දුකයි. මොකද ලංකා පවුර අපි මැදිහත් වෙලා හුඟක් කට්ටිය සම්බන්ධ කරලා දුන්නා සංජු මල්ලිට. සංජු මල්ලිට සහෝදරය හම්බුණා, දෙමව්පිය හම්බුණා, ඥාති හම්බුණා. ඉතින් ඒ හැම දෙයක්ම අපිට පුළුවන් වුණා ඇත්තටම ලොකු වැඩක් කරන්න වෙන කට්ටියට කරන්න බැරි. ඉතින් ඒ ගැන ඔයාලට ඇත්තටම මේ මුදල් දීපු කියන්නේ මේ මුදල් අපිට දුන්නේ අපිව විශ්වාස කරලා විදේශ රටවල් වල ඉන්න අම්මලා තාත්තලා අතුපතු ගාලා ක්ලීනින් වැඩ කරලා නිදි මරාගෙන තමයි මේ මුදල් අපිට ලබා දුන්නේ. ඉතින් ඒ හැම දෙනෙකුටම පින් අනුමෝදන් කරනවා. මොකද සංජු මල්ලි අපිට බේර ගන්න බැරි වුණාට සංජු මල්ලි දැන් ඉන්න තැනක යහතින් ජීවත් වෙන ඇති. මොකද මේ හැම දෙයක්ම සංජු මල්ලි බලනවා ඇති. ඉතින් මම තාත්තට අපි ළඟ තියෙන ඉතුරු මුදල් ඔක්කොම බාර දෙනවා. ඉතින් මේ මුදල තාත්ත බාර ගන්න. ඉතින් මේ මුදල් දීපය සංජු මල්ලි වෙනුවෙන් අපිට පස්සේ කතා කරලා කිව්වේ තාත්තේ මේ මුදල් දුන්නේ සංජු මල්ලිට. ඉතින් මේ මුදල් කිසිම දෙයක් අවභාවිතය කරන්න එපා. තාත්තර නිවසක් නැහැ. පුළුවන් නම් ඒ නිවස හදා ගන්න. සංජු මල්ලි වෙනුවෙන් දාන කටයුතු කරන්න. පින්කම් කරන්න. ඒ කියන ටික තමයි මතක් කරේ. ඉතින් ඒකෙන් අපිට විශේෂයෙන් කියන්න ඕන මේ තියෙන්නේ තාත්තිව දන්නවා මේ තියෙන අපේ ඔෆිස් එකට ආපු දවසේ අපි වියලි ආහාර ලබා දුන්නා. සංජු මල්ලිගේ අත රුපියල් 15000ක් දුන්නා. ඊට පස්සේ අපි සෙස්සෙවන රෝහලට දැම්මා. ඒක රුපියල් 2000ක් ගියා. ගෙදරට ගිහිල්ලා ගලවලා කතර දුන්නා. ඊට පස්සේ ආයේ පළතුරු ඒව බඩු ඔක්කොම අරන් ගියා. ඒකට අපිට 25000ක් ගිහිල්ලා තියෙනවා. ආයේ බාට දෙකුයි නෙට් එකුයි අරන් ගියා. ඒක රුපියල් 3500ක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මල ගෙදර දවසේ සීනි තේකොළ ඒව අරන් ගියා. රුපියල් 5770ක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ උයන්ඩ මාළු කිලෝ 12ක් වියලි ආහාර ගියා. ඒකට 22524ක් ගිහිල්ලා තියෙනවා.
මූලික තාත්තේ හැම දෙයකටම 105794 ගිහිලා දෙනවා. ඒ ටිකට ඈ. මේකෙන් අයි මේ තියෙන්නේ තාත්තේ අපිට එකතුන මුදල්. මේ හැම දෙයක්ම අපි දිනෙත් එක දාලා ලියලා තියෙනවා. මේ තියෙන ඔක්කොම මුදල් ටික. මේ තියෙන්නේ ලංකා පවුර අපිට අපිව විශ්වාස කරලා සංජුගේ ලෙඩ දුක දැකලා සංජු වෙනුවෙන් ලබා දීපු මුදල. ඒ විශ්වාසය රැකලා අපි සත පහක්වත් තරන්නේ වාහනයකට තෙල් ටිකක්වත් ගහන්න තරන්නේ බැනර් එකකටත් අපි අරන්නේ. ඒ හැම මුදලම සංජුලගේ තාත්තට දැන් ලබා දෙනවා. තාත්තා මේ මුදල ගන්න කියලා කියනවා සංජු වෙනුවෙන්. මම තාත්තට මේ මුදල දෙන්න තාත්තේ එදත් මම කිව්වේ තාත්තට මුදල් දෙද්දී තාත්තේ මේ මුදල් කිසිම දෙයක් අවභාවිතයක් කරන්න එපා කිසිම දෙයකට ගන්න එපා කියලා. අපිට ඕන උනේ සංජු බේර ගන්න විතරයි තාත්තේ. ඉතින් හැම දෙයක්ම පරිස්සම් කරා පරිස්සම් කරලා සංජු කියලාගේ තාත්තට දුන්නා. මම තාත්තට දෙන්න නෙමෙයි හිටියේ මේ දේ ගෙනල්ලා සංජු වපබඩුව බද්ද කරලා සංජුගේ ජීවිතේ බේර ගන්න තමයි අපි උත්තරීම try එකක් දුන්නේ. ඉතින් ඇත්තටම කනගාටුයි ලොකු දෙයක් අපි කරා. අවසානයේ ඒ කොල්ල බේර ගන්න අපිට බැරි වුණා. ඉතින් ඒ ගැන තාත්තේ මට කරන්න දෙයක් නැහැ අපි පුළුවන් දේ කරා. දොස්තරලට කරන්න පුළුවන් දේවල් ඇත්තටම අපිට කරන්න බෑ. අපිට පුළුවන් දේ අපි කරා. මතක් කරන්න තියෙනවා මගේ පුතා වෙනුවෙන් වල ඒ කරපු උපකාර සත්‍යයට ගොඩක් තින් ඒ වගේම අපේ ලංකාවේ සියලු දෙනා පියසට ඉන්නත් වෙලාවේ මේ සියලු දෙනා මගේ පුතා වෙනුවෙන් දුක්ඛ දුක් කරදර වෙලා එයාලා මේ කරපු මගේ පුතා සුබත් යන කරපු උපකාර සත්‍යර වලට එයාලට අංජාති ජාති मगे जीव तीन उदाते कथा कर भूंगा कट्टी की संजू माली तू ना संजू आदर करा भूंगा कट्टी आदर करा मंकी नया दैव सहोदर यालू उंगा के कतुना සංජු මල්ලිය බලන්නව ගෙදරට ඇවිල්ලා මුදල් අතර දුන්නා. ඉතින් ඇත්තටම අපි හුඟක් සතුට වෙනවා පොඩි කාලයක් ඇතුළත සංජු මල්ලිට අවශ්‍ය කරන වකුගඩුව දෙන්න 15 දෙනෙක් විතර අපිට කතා කරා. ඉතින් සමහර කට්ටිය අවුරුදු 2 3 වකුගඩුව හොයනවා. ඉතින් එහෙම නැතුව තියද්දී සංජු මල්ලිට හැමදේම හම්බුණා. අවසානයේ සංජු මල්ලි ගෙනාවු අවශ්‍ය ඉවර ඇති. ඉතින් තාත්තගෙන් බොහොම බැගෑපත් වෙILLනවා මම. තාත්තේ මේ සල්ලි අපිට දුන්නේ දුක් මහන්සි වෙලා අර ඉස්සලා කිව්වාගේ ක්ලීනින්ග් වැඩ කරලා අත්තල කරගට එන්න වැඩ කරලා ඩ්‍රයිවිං වැඩ කරලා දුක් විඳලා අම්මලා තාත්තලා තමයි මේ සල්ලි දුන්නේ. සංජු මල්ලී අවසාන කාලෙදී මං හිතන්නේ සංජු මල්ලීට පිනක් කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. එයා වෙනුවෙන් දානමාන කරන්න නැති බැරි අයට දෙන්න පුළුවන් නම් තාත්තට නිවසක් හදාගන්න කියලා වෙලා මතක් කරනවා. අපේ විදේශගත වෙලා ඉන්න රමණී වීරත්න මිසුත් මතක් කරා තාත්‍ර නිවස හදනවා නම් අපිට කියන්න තව උදව් කරන්නම් කියලා. ඉතින් මම නැවතත් කියනවා වැඳලා අපි වෙනුවෙන් මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් සංජු මල්ලි වෙනුවෙන් ලංකා පවුර අපිව විශ්වාස කරලා මුදල් දුන්න සෑම සියලු දෙනාටම ජාති ජාති පින් සිද්ධ වෙනවා බුදුන් දැක නිවන් දැකීමට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිට මල්ලි බේර ගන්න බැරි වුණාට ඔයාලා මේ පින්කමට දායකත්වය දුන්නා. ඔයාලා හැම දිනම මේ පින්කම කරගත්තා. ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ සංජු මල්ලි ලබන ආත්මේ හොඳ තැනක ඉපදෙන්න කියලා. පුළු අපේ අද මේ මුදල් ටික ඔයාලා ඉස්සරහම ලබා දුන්නා. නැවතත් කියනවා සංජු මල්ලි ගැන කනගාටුයි. ඉතින් ඔයාලා සෑම සියලු දෙනාටම බොහොම පින් කියලා ඉවෙලා මම ප්‍රාර්ථනා කරනවා. තනම කොඩා පින් කියන්නේ ආයෙදී වැඩ නැහැ කියන්න දෙයක් නැහැ ඉතින්. ආයෙ කියන්නේ ඉතින් අපේ සංජු මල්ලි වෙනුවෙන් ලංකා පවුර අපිව විශ්වාස කරලා මුදල් ආධාර අපිට සියලුම මුදල් ආධාර ලැබිලා තිබුණා 115ක් පමණ. ඉතින් ඒට අපිට දායකත්වය දුන්නේ අපේ ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න සහෝදර සහෝදරියෝ දෙමව්පියෝ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන බලලා. අපිට මුලින්ම මල්ලිකා දිසානායක මහත්මිය ඉතාලි ඉඳලා කතා කරා.
අපිට මුදල් ආධාර ලබා දුන්නා. ඒ වගේම බ්‍රණී මිස් කුවෙට් නිදලා දිනේෂ් පුත්තලම තරුණ මල්ලි කෙනෙක් සංජු වෙනුවෙන් උදව් කරා. ඒ වගේම KMA සුවන්ලතා කුවෙට්, TM චන්ද්‍රිකා මිස්, දර්ශන අබේරත්න මහතා මහව, මනෝජා කුවෙට්, පාතිමා අපේ කුවෙට් වල ඉන්න අම්මයි අපේ සහෝදරයයි අපේ හැම වැඩසටහනකටම උදව් කරනවා. ඒ වගේම අපි විශේෂයෙන් කියන්නේ රමණී වීරරත්න මහත්මිය, ඒ වගේම ශාමලි දියණිය, ලංකාවේ විවිධ වැඩසටහන් සඳහා විවිධ පුද්ගලයන් සඳහා නැතිබැරි දුප්පත් මිනිස්සු වෙනුවෙන් හුඟක් දායකත්වයක් දෙනවා. අපේ හැම වැඩසටහනකටම උදව් කරනවා. මොකද ලංකා පවුර අපි විශ්වාසවන්තයි. අපි කරන්නේ කියන්නේ උදව්වක් අවශ්‍යම කෙනෙකුට උදව්වක් ලබා දෙන එක. ඉතින් එතුමියත් අපේ කුවෙට් වල ඉන්න අම්මත් මේ සෑම සියලු දෙනාම අපිට උදව් කරන්නේ. ලංකා පවුර අපි හැම දෙයක්ම විනිවිද භාවයකින් හරියට කරන නිසා. ඉතින් ඒ වගේම අපිට තව සංජු මල්ලි වෙනුවෙන් උදව් උපකාර කරලා තියෙනවා PAT මණිකේ මහත්මිය, රසිඳු අනුත්තරාගේ අම්මා, ඒ වගේම අපේ මාරසිංහ මිස්, කල්යාණි කල්යා කාශ්‍යප පෙරේරා, අසේල මහත්මයා, දුමින්ද සුගත් හලාවත, දුමිත් දර්ශන කෑගල්ල, හසන් උදිත, දිනේෂ් සහ තාත්තා, රත්නායක, දුලාජ් සහන්, මහර සමීර, ඒ වගේම අපේ අම්ම කෙනෙක් අපිට මුදල් දාලා තිබුණා, පොඩි නංගි කෙනෙක් මුදල් එකවුන්ට් එකට බැර කරලා තිබුණා, නවෝද්‍යා මහත්මයා අපිට නවෝද්‍යා මුදල් වගයක් එවලා තිබුණා, ඒ වගේම දුලින්ද සරින්දු ඩුබායි ඉඳලා, සනිදුරුවන්, බටපොල, කොමුදුනි ජයසූරිය කුවෙට්, අනුරාදී, මසන්ත විජේරත්න නුවර, ලහිරු ලක්ෂාන් මාතලේ, නවීන් ගාමිණී රණතුංග, ඉසුරු ෂෙහාන්, නදීෂ රණසිංහ පියාට පිම්පිනිස, නෙත්නුවන් ප්‍රේමරත්න, සුගන්ධිකා කරුණාරත්න තිලක, ලක්ෂාන්, නිර්මලා සංකල්පගේ අම්මා, සෝමාවති පීරිස්, එරන්ද චතුරංග, මල්කාන්ති ඕස්ට්‍රේලියාව, APA පතිරණ, ජෙසිකා සිල්වා, අභීත සාලිය බලංගොඩ, උමාලිකා, සුනිල් පෙරේරා, DT ලලිතා කලුතර, සදීප කොරියන්, භාග්‍යා ඉස්රායෙල්, ඒ වගේම PMR චතුරංග, නුවර අසංගගේ අම්මා නිෂා, නඳුන් පියංකර, දිවුලපිටියේ විවේකා මෑණියෝ, මදුසංක ඇඹිලිපිටිය, තව නම කියන්න අකමැති සහෝදරෙක් මුදල් වගේක් දාලා තිබුණා, සුභාෂ් මදුසංක, චමින්ද, දිල්කි මදුෂානි, ප්‍රගීත් ගීතාංජන, ශානි, නිශාන්ත රට කෑගල්ල, ප්‍රදීප් සහ එයාගේ වයිෆ් සුනේත්‍රා කුමාරි, ඉතාලියෙන් කියලා අපිට නම සඳහන් කරගන්න කිව්වා, නම කියන්න අකමැති මහත්මේ, රොෂාන් ජයතිලක, සංජීවනි ලාලිත්‍යා කුවෙට්, මහේෂ් පත් දෙව්මිනි, AAS සිරිවර්ධන අලව්ව, මේරි ඉතාලිය, RM නන්දාවතී බදුල්ල, යාළුවෝ දෙන්නෙක් කුවෙට් වල ඉඳලා අපිට උදව් කරලා තිබුණා, කෞශල්‍යා කොබ්බෑකඩුව, හේමාල් පීරිස්, ලලිත් විජේරත්න, ශලිත සේනාරත්න, හිමාෂා, චතුර හේෂාන් කුමාරි, දිලානි උහුමීය, පියදර්ශනි ශිවරාජ්, සඳමාලි කුවෙට්, මදුෂානි ඉස්ටයිල්, ඒ වගේම අපිට ඔෆිස් එකටත් ඇවිල්ලා මුදල් වගයක් අපේ යාළුවෝ 4 දෙනෙක් දුන්නා. හොරණ ඉඳලා ඒ මල්ලාගේ නම් විස්තර ටික මම ඔක්කොම කිව්වා. ඒ වගේම අවසාන දවසේ සංජුලාගේ ගෙදරටත් ඇවිල්ලා මුදල් වගයක් ලබා දුන්නා. ඉතින් ඒ නමක් ගමක් හැම දෙයක්ම මම සඳහන් කරා. ඉතින් මේ මුදල් උපකාර දුන්න සෑම සියලු දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඊටත් වඩා බොහොම පිං ප්‍රාර්ථනා කරනවා හේමමාලා සහ යාළුවෝ කුවෙට් වල ඉඳලා
සංජු මල්ලයා ගෙදරට මුදල් අරන් ගිහලා දුන්නා. ඉතින් ලංකා පවුර අපිව විශ්වාස කරලා සංජු වෙනුවෙන් මේ ලබා දුන්නු ජීවිත දාණයට ඉතින් ලංකා පවුර ටීම් එක අපි සහ සම්පත් වන මම ඔබලාට දන නමස්කාර කර ආචාර කරනවා. ඉතින් ඉදිරියටත් මේ වගේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් නැති බැරි මිනිස්සු වෙනුවෙන් යම් කිසි මෙහෙවරක් කරන්න ඔයාලටත් ඔයාලගේ දෙමාපියන්ටත් සහෝදරයන්ටත් දරුවන්ටත් පිනස් සිද්ධ කරගන්න ලංකා පවුර අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා සෑම සියලු දෙනාටම බොහොම පිං. නදී සමිස් මේ මම දැන් සංජු මල්ලිව හම්බෙන්න ආවා. සංජු මල්ලිට මේ සල්ලි දීපු ටික ඔක්කොම දුන්නා. මේ සංජු මල්ලි ඕන් නදී සමිස් තමයි මේ සල්ලි ටික ඔයාලට එවලා තියෙන්නේ. ඉතින් එයාගේ තාත්තට පින් පිණිස තමයි සංජු මල්ලි මේ සල්ලි ටික එව්වේ. නදී සමිස් කිව්වා ඔයාට ඉදිරියටත් උදව් කරන්නම් කියලා. ඉතින් මේ ඔන්න නදී සමිසුත් එක්ක පොඩ්ඩක් පිටින් කතා කරන්න ඕන. ඇත්තනෝ නදී සමිස් මේ සම්පත් මහත්තයා මේ සල්ලි දුන්නා. මේ නදීක මිත්තයි මිස්ගේ තාත්තටයි ගොඩාක් පින් මේ වෙලාවේ විදිහට මේ උදව්ව කරවට ඇත්තටම ගොඩාක් පින්. සම්පත් මහත්තයා මේ ඇඳුම් පිටි කිරිපිටි මේ පළතුරු ඔක්කොම ගෙනල්ලා දුන්නා. සංජු මල්ලිව තනි කරේ නැත්. අපේ ටීම් එක ඇවිල්ලා හැම දෙයක්ම බලලා හැම දෙයක්ම කරේ. දැන් කියන්න පුළුවන්ද බලාපොරොත්තුවක් නැහැ කියලා? නැහැ, බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තටම ලංකා පවුර මේ මාතෘ මේ සම්පත් මහත්තයයි ඉන්න සියලුම මාතෘයෝ ඇවිල්ලා මගේ සියලුම වැඩ ඔක්කොම බලලා කරනවා. ඇත්තටම මට කලින් කතා කරලා කරන්නේ ඇත්තටම ගොඩක් පින් කියන්නේ අය ඉතින් වැඩ නැහැ කියන්න දෙයක් නැහැ ඉතින්. ඔව්. ඔව් අය කියන්නේ ඒ සියලුම දෙනාට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා. ඔව්.